ගෘහණියකට කාන්තාවකට තමයි නිවසක නිවස පිරිසිදුව තියාගෙන නිවස ලස්සන තියාගන්න එකේ වගකීම තියෙන්නේ ආසාව තියෙන්නේ විශේෂයෙන්ම ගෘහණියකට. ඉතින් මේ ඉන්න කාන්තාව ආද එකතු වෙලා ඉන්නේ මෙයාලට තමන්ගේ නිවස ඒ පිළිවෙලට ලස්සන තියාගෙන ඉන්න තියෙන වාතාවරණයක් නැහැ. අපි දැක්කව නාගාමුල්ලේ අපි පෙන්වන්න හැදුවා මාධ්‍යට නමුත් මාධ්‍යෙන් එම පෙන්වුවේ නැහැ. ඔයාලා දැන් උනත් එන්න අපිත් එක්ක යන්න බලන්න නාගාමුල්ලේ ජනතාව උයාගෙන කන්නේ පල්ගඳ ගහන වතුරේ. එවගේ මේ ළමයි පාඩම් කරන්නේ අධ්‍යාපනය ලබන්නේ මේ පල්ගඳ ගහන වතුරේ. මේ රටේ අනාගතය. රටේ අනාගත දරුවන්ට සුභවාදී ආකල්ප ඔළුවට යන්න නම් එයාලා ජීවත් වෙන පරිසරය ලස්සන තියෙන්න ඕනේ. ඒ නිසා ඉතාමත් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා අතිගරු ජනාධිපතිතුමනි මේ ලස්සන පිපිගෙන එන මල් කැකුළු වලට පරවෙන්න අවස්ථාව තියන්න එපා. එයාලගේ ආකල්ප ගොඩනගන්න සුභවාදී ආකල්ප ඇති වෙන්න එයාලගේ අධ්‍යාපන කුසලතා වර්ධනය කරගෙන ඉදිරියට යන්න එයාලට හොඳ පරිසරයක් අවශ්‍යයි. හොඳ නිවසක් අවශ්‍යයි. ඒ නිසා මේ රටේ අනාගත පරපුර ගැන හිතලවත් මේ මිනිස්සු ගැන අවධානය යොමු කරන්න. කොළොන්නා ප්‍රදේශයේ හිටපු ප්‍රදේශයෙන් මතුණා විවිධ දේශපාලඥයන්. නමුත් එයාලා මේ මිනිස්සු වෙනුවෙන් දෙයක් අද වෙනතුරුත් කරලා නැහැ. එයාලා මේ අවුරුදු පහක් තිස්සේ රට පාලනය කරපු යහපාලන ආණ්ඩුවේ හිටිය දෙපළක් කොළොන්නාවේ. නමුත් මේ මිනිස්සු වෙනුවෙන් දෙයක් අද වෙනතුරුත් වෙලා නැහැ. ඒ නිසා ඉතාමත් ගෞරවයෙන් අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ මිනිස්සු ඉතාමත් අසරණයි. ඇවිත් බලන්න නහගාමුල්ල ප්‍රදේශයේ මේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා. එයාලගේ දුක හඳුනගන්න එයාලා ළඟට යන්න ඕනේ. එයාලා කොහොමද ජීවත් වෙන්නේ කියලා බලන්න ඕනේ. ඒ නිසා මේ කිසිම දේශපාලකෙක් මේ මිනිස්සු ජීවත් වෙන හැටි බලන්නේ මේ මිනිසුන්ගේ නිවසකට ඇවිල්ලා නැහැ. නමුත් දැන් මේ ඡන්ද කාලේ ළඟයි. ඡන්ද අපේක්ෂකයෝ ඇවිල්ලා විවිධ බොරු පොරොන්දු දෙමින් පවතිනවා. ඔබතුමාගේ නමත් භාවිතා කරමින් විවිධ පොරොන්දු දෙමින් පවතිනවා. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින ඍජුව මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා මේ ජනතාවට ඉතා ඉක්මනින් ඔවුන්ගේ ඒ නිවාස ලබා දෙන මෙන් ඔබතුමාගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා.